ඩොක්ටර් ස්ට්‍රේන්ජින් ද මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවිය එකේ ඔෆිෂියල් ට්‍රේලර් එක රිලිස් වුණා. ඒත් එක්කම මූවිය එක ගැන ගොඩක් කරුණු අපිට දැනගන්න ලැබුණා. මේ වීඩියෝ එකේදී අපි මේ දේවල් එකින් එක ගැන කතා කරමු. මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවිය එක සම්බන්ධ අපි කලින් කරලා තියෙන වීඩියෝසුත් අනිවාර්යෙන් බලන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අපේ ඉස්සරහට එන වීඩියෝස් ගැනත් දැනගන්න. Dr. Strange in the Multiverse of Madness official trailer එක ගැන A to Z අපි කතා කරමු. මම ඉමාල් චතුර. ට්‍රේලර් එක පටන් ගන්නේ ස්ට්‍රේන්ජ් එයාගේ නපුරු හීනයක් එහෙම නැත්තම් නයිට්මේ එකක් ගැන අපිට පොඩි ක්ලූ එකක් දෙන ගමන්නේ. ඔහු මෙතනදී කියන්නේ හැම රාත්‍රියකම වගේ ඔහු එකම හීනය නැවත නැවතත් දකිනවා වගේම දැන් මේ හීනය ඇත්ත වෙමින් පවතිනවා කියලා. අපිට පෙනෙන විදිහට නම් ඒක එච්චර හොඳ හීනයක් නම් නෙමෙයි. මෙතනදි ස්ට්‍රේන්ජ් ටිකෙන් ටික නැති වී යන ඩාර්ක් සැන්ටම් එකක් දිහා බලාගෙන ඉන්නවා. මෙතන බිම දිහා හොඳට බැලුවොත් අපිට පේනවා හැම තැනම මිනිස් ඇටසැකිලි විසිරලා තියෙනවා කියලා. ඉතින් මේ පේන්නේ නයිට්මෙයා එකක්ම තමයි කියලා තේරුම් ගන්න අපිට තවත් කරුණු ඕනේ නැහැ. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් ඒ ඩාර්ක් සැන්ටම් එකේ ප්‍රධාන දොර විවෘත වෙලා බිම වතුරින් පිරීලා තියෙනවා. ඒ වගේම දිග පඩිපෙළකුත් අපිට බලාගන්න පුළුවන්. මේ අපි කලින් දැක්පු ටීසර් ට්‍රේලර් එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්න ඩාර්ක් සැන්ටම් එකේ පඩිපෙළම තමා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ පඩිපෙළවල් දෙකේම දෙපැත්තෙන් අපිට මේ වගේ පොඩි පිළිම දෙකක් බලා ගන්න පුළුවන් නිසා. ඒ වගේම තේකෝප්පයක් වැටිලා බින්දන සීන් එකක්, කාමටාජ් වල පිපිරීමක් වගේම මමි ලුක් එකක් තිබෙන මොන්ස්ටර් කෙනෙක් ඇමරිකා චාවෙස් වල්ලගෙන ඉන්නවා අපිට පේනවා. මේ සිද්ධිය ගැන තවදුරටත් කතා කරනවා නම් අපිට බලාගන්න පුළුවන් චාවෙස්ගේ පිටිපස්සෙන් ඇය විසින්ම ඕපන් කරපු ස්ටාර් පෝර්ටල් එකක් තියෙනවා. ඒත් එක්කම ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ්ව ඒ ස්ටාර් පෝර්ටල් එකට ඇදිලා යනවා වගේ සීන් එකකුත් අපිට බලාගන්න පුළුවන්. සෝ ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ්ව මේ මූවි එකේදී බලාගන්න පුළුවන් කියලා මේ සිද්ධියේදී තවත් කන්ෆර්ම් වෙනවා. ඒ වගේම සුපර් බෝල් වලදී පෙන්නපු ක්ලිප් එකේදී ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ්, ඇමරිකා චාවෙස් සහ මමි ලුක් එකක් තියෙන මොන්ස්ටර් එකම සීන් එකක බලාගන්න පුළුවන්. මෙතනදී ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ් ඇවිත් මේ මොන්ස්ටර්ගෙන් චාවෙස්ව බේරගෙන ඊට පස්සේ ස්ටාර් පෝර්ටල් එකට ඇදිලා යනවා කියලා අපිට හිතන්න පුළුවන්. මෙතනදී ගොඩක් අය ප්‍රෙඩිට් කරන්නේ ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ් මැරෙන්නේ නැති කියලා. මොකද ට්‍රේලර් එක මැදදී අපිට දැක ගන්න පුළුවන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ් කියලා සැක කරන්න පුළුවන් ස්ටැචු එකක් දිහා දුකෙන් බලාගෙන ඉන්න සීන් එකක්. මේ සේරටම පස්සේ අපිට බලාගන්න පුළුවන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නිින්දෙන් බය වෙලා හරිනවා. අලුත්මාකාරයේ මාවල් ඉන්ට්‍රෝ එකක් එක්කම අපිට ඇහෙනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා, අපේ වර්ල්ඩ් එක බේරගන්න මට කරන්න ඕන දේ තමයි මම කරේ කියලා. මෙතනදී අපිට හිතන්න පුළුවන් ස්ට්‍රේන්ජ් මේ කියන්නේ ඉන්ෆිනිටි වෝ මූවි එකේදී තනෝස්ට ටයිම් ස්ටෝන් එක දීපු සිද්ධියත්, නෝ වේ හෝම් මූවි එකේදී පීටර්ගේ ඐඩෙන්ටිටි එක හැමෝටම අමතක වෙන්න ස්පෙල් එක කාස්ට් කරපු සිද්ධියත් වගේ ඔහුට ඒ අවස්ථාවල කරන්නම වුණ සිද්ධි ගැන කියලා. ඒ වගේම වොන් කියනවා, ඔයාට හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න බෑ ස්ට්‍රේන්ජ්, ඔයා යුනිවර්ස් අතර ඩෝවේ එක ඕපන් කරලා ඉවරයි වගේම මොන වගේ අය මොන වගේ දේවල් මේ ඩෝ එක හරහා ඇවිදගෙන එයිද අපි දන්නේ නැහැ කියලා. You cannot control everything strange. You opened the doorway between universes. And we don't know who or what will walk through it. ඒත් එක්කම අපි දකිනවා ස්ට්‍රේන්ජ්ගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් වන ක්‍රිස්ටින් පාමර් එයාගේ වෙඩින් ඩ්‍රෙස් එක පිටින්ම කලබලෙන් එළියට එනවා. මෙතනදී ක්‍රිස්ටින්ගේ පිටිපස්සෙන් ඉන්නේ එයා මැරි කරන්න යන කෙනා කියලා අපිට සැක කරන්න පුළුවන්. ක්‍රිස්ටින් මැරි කරන්නේ ස්ට්‍රේන්ජ් නෙමෙයි කියලා අපිට කලින් රිලීස් වුණ ටීසර් එකේදී ඔප්පු වුණ දෙයක්. ඊළඟ සීන් එකේදී ඇමරිකා චාවෙස් තවත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක කලබලෙන් දුවනවා බලා ගන්න පුළුවන්. මේ ගාගන්ටෝස් ඇටැක් කරන අවස්ථාව වෙන්න ඕනි. මේ ට්‍රේලර් එකේදීම තව තැනකදී අපිට බලා ගන්න පුළුවන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගාගන්ටෝස් එක්ක ෆයිට් කරන අවස්ථාව. මෙතනදිත් චාවෙස්ව බලා ගන්න පුළුවන්. ඉතින් මේ සීන්ස් දෙකේ සම්බන්ධයක් තියෙනවා කියලා අපි හැමෝටම පේනවා. ඒ වගේම අපි කලින් වීඩියෝස් වලත් කතා කළා වගේම වට් ඉෆ් හතරවෙනි එපිසෝඩ් එකේ තිබුණ විදිහටම ෆේඩ් වෙලා යන රියලිටි එක මේ ට්‍රේලර් එකේදී නැවතත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රේන්ජ් වොන්ඩව මීට් වෙන යන අවස්ථාව බලා ගන්න පුළුවන්. මෙතනදී විෂන්ගේ රෙෆරන්ස් එකක් අරගෙන එනවා. ස්ට්‍රේන්ජ්
වොන්ඩගෙන් මල්ටිවර්ස් එක ගැන මොනවද දන්නේ කියලා අහනකොට වොන්ඩ කියනවා විෂන්ට මේ ගැන තියරිස් කිහිපයක්ම තියෙනවා නමුත් ඔහු හැම වෙලෙම විශ්වාස කළේ ඒ දේ භයානක දෙයක් කියලා. ඒත් එක්කම අපි දන්නවා වොන්ඩක් එයාගේ ළමයි දෙන්නව මල්ටිවර්ස් එකේ හොයනවා කියලා. ඒ වගේම මේ ට්‍රේල් එකේ තව තැනක අපිට හම්බෙනවා වොන්ඩ ඇන්ඩ් ස්ට්‍රේන්ජ් කතා කරන තැන. You break the rules to become a hero. I do it, I become the enemy. That doesn't seem fair. මෙතනදී ස්ට්‍රේන්ජ්ගේ ඇඳුම දිහා හොඳට බැලුවොත් මේ අවස්ථා දෙකේදීම ස්ට්‍රේන්ජ් ඇඳගෙන ඉන්නේ එකම ඇඳුම වගේම බෑග්ග්‍රවුන්ඩ් එකේදී බේලියාගේ ගස් ටිකකුත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී මට නම් හිතෙන්නේ මේ අවස්ථා දෙකම එකම වෙලාවක උන දේවල් කියලා. අපි කලින් දැකපු සුදු පාට මල් ගස් තියෙන ගාඩන් එක වොන්ඩා විසින් මවපු එකක් කියලා හිතන්න පුළුවන්. වොන්ඩා විෂන් සීරීස් එක බලපු අයට නම් මේ දේ අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී වොන්ඩා ස්කාලට් විච් ඇපියරන්ස් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රේන්ජ් වොන්ඩාගේ කේවස් මැජික් සේරම් එකතු කරලා මැජික් බුක් එකක් ඇතුළට යවන සීන් එකකුත් අපිට ට්‍රේලක මැදදී බලා ගන්න පුළුවන්. ඒ වගේම කාමටාච් වලට ලොකු මිස්ට් එකක් වගේ කළු දුමාරයක් එන සීන් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදි ගොඩක් අය සැක කරන්නේ ස්කාලට් විච් කාමටාජ් වලට ඇටෑක් කරන්න එනවා කියලා. මෙතනදි අපිට රින්ට්‍රාව බලා ගන්න පුළුවන්. කොමික්ස් වලදී එක අවස්ථාවක ස්ට්‍රේන්ජ්ගේ ක්ලෝක් එක ඩැමේජ් වුණ වෙලාවක රින්ට්‍රා ඒ ක්ලෝක් එක රිපෙයාර් කරලා ගෙනත් දෙනවා. සමහර වෙලාවට මේ මූවි එකේදී රින්ට්‍රා ස්ට්‍රේන්ජ්ට අලුත් ක්ලෝක් එකක් ගෙනත් දුන්නා වෙන්න පුළුවන්. මොකද ස්ට්‍රේන්ජ්ගේ ක්ලෝක් එකේ වෙනස්කම් කීපයකුත් පේන්න තියෙන නිසා. ඊළඟට අපිට මේ ට්‍රේලර් එකේ ක්ලයිමැක්ස් එක බලා ගන්න පුළුවන්. කලින් ට්‍රේලර් එකේදීත් ඔයාලට මතක ඇති මෝඩෝගේ වේරියන්ට් කෙනෙක් කියලා සැක කරන්න පුළුවන් කෙනෙක් කියනවා ස්ට්‍රේන්ජ් රියැලිටි එකට කරපු වෙනස්කම් නිසා දඬුවම් විඳින්න වෙයි කියලා. I'm sorry Steven. Your desecration of reality will not go unpunished. මෙතනදී අපිට පේනවා ස්ට්‍රේන්ජ්ව හෑන්ඩ්කෆ්ස් දාලා අල්ට්‍රෝන් බොට්ස්ලා කීප දෙනෙක් විසින් යම්කිසි තැනකට අරගෙන යනවා. අල්ට්‍රෝන් බොට්ස්ලා ගැන කතා කරනකොට What if series එකේදී අල්ට්‍රෝන් බොට්ස්ලාව බලා ගන්න පුළුවන් වුණා. Multiverse of Madness movie එක What if series එකත් එක්ක තර්මක සම්බන්ධයක් තියෙනවා කියලා මෙතනදී අපිට පේන කාරණයක් වෙනවා. අල්ට්‍රෝන් බොට්ස්ලා ස්ට්‍රේන්ජ්ව අරගෙන යන්නේ යම්කිසි කවුන්සිල් එකක් ඉදිරියට. මෙතන ටිකක් උසාවියක ස්වභාවයක් ගන්නවා. අපිට ගෙස් කරන්න පුළුවන් මේ ස්ට්‍රේන්ජ්ගේ වැරදි වැඩවලට දඬුවම් දෙන්න කලින් නිදහසට කාරණා අහන මොහොත කියලා. මෙතනදී අපි කවුරුත් බලාගෙන හිටපු දෙයක් සිද්ධ වෙනවා. ඒ හොඳට හුරු පුරුදු කටහඬක් we should tell him the truth කියලා කියනවා. We should tell him the truth. ඒ වෙන කවුරුත් නෙමෙයි. චාල්ස් සේවියර් එහෙම නැත්නම් ප්‍රොෆෙසර් X. පැට්‍රික් ස්ටුවර්ට්ගේ කටහඬ X-Men ෆෑන්ස්ලාට නම් අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ සීන් එකේ පැත්තකින් අපිට ප්‍රොෆෙසර් X-ට සමාන අපියරන්ස් එකක් බලා ගන්න පුළුවන්. සෝ මේ මූවි එකේ ප්‍රොෆෙසර් X-ගේ කැමියෝ එකක් බලා ගන්න පුළුවන් යන කාරණය තවත් කන්ෆර්ම් වුණා. ඒ වගේම එතනදී අපිට තවත් කිහිප දෙනෙක් බලා ගන්න පුළුවන් වුණත් හරියටම මේ ඉන්න පිරිස කවුද කියලා කියන්න ටිකක් අමාරු. නමුත් අපිට සැක කරන්න පුළුවන් මේ ඉන්නේ ඉලුමිනාටි කියන සුපර් හීරෝ ගෲප් එක කියලා. ප්‍රොෆෙසර් X-ගේ කටහඬත් එක්කම අපිට තවත් මේ දේ කන්ෆර්ම් වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඉලුමිනාටි HQ එක කියලා අපිට හිතන්න පුළුවන්. ප්‍රොෆෙසර් X ඇරුණාම මේ ගෲප් එකට නේමෝ, බ්ලැක් බෝල්ට්, අයර්න් මෑන්, රීඩ් රිචඩ්ස් එහෙම නැත්නම් මිස්ටර් ෆැන්ටාස්ටික් යන සුපර් හීරෝස්ලා ඇතුළත් වෙනවා. නමුත් අපි මේ දකින්න මෝඩෝගේ වේරියන්ට් එක මේ මූවි එකේදී ඉලුමිනාටි මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. මෙතනදී අපිට පේනවා මූව් වෙන කැරක්ටර් එකක්. බොහෝ දුරට මේ ඉන්නේ මෝඩෝගේ වේරියන්ට් එක වෙන්න පුළුවන්. මෙතනදී ඉලුමිනාටි මෙම්බර්ස්ලාට ඉඳගන්න පුටු 6ක් විතර පේන්න තියෙනවා වගේම මැදට වෙන්න ටිකක් වැඩිපුර ඉඩ තියලා තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම ප්‍රොෆෙසර් X-ගේ වීල් චෙයර් එකට වෙන්න ඕනේ. ඒ වගේම වම් පැත්තේ චෙයර් එකේ ඉන්න පුද්ගලයා ටිකක් මිස්ටර් ෆැන්ටාස්ටික්ගේ අපියරන්ස් එකට සමානතාවයක් දක්වනවා. New Mr. Fantastic විදිහට ජෝන් ක්‍රසින්ස්කිව තෝරගෙන තියනවා කියලා රූම එකකුත් තියෙනවා. මෙතනදී ගොඩක් දෙනෙක් අයර්න් මෑන් වේරියන් කෙනෙකුත් බලාපොරොත්තු වෙනවා. අල්ට්‍රෝන් බොට්ලා දැකීමත් සමග සුපීරිය අයර්න් මෑන්ව අපිට මේ මූවි එකේදී බලාගන්න පුළුවන් වෙයි කියලා පොඩි සැකයකුත් තියෙනවා. ඒ වගේම සුපර් බෝල් ක්ලිප් එකේදී සුපීරිය අයර්න් මෑන් කියලා සැක කරන්න පුළුවන් කෙනෙකුත් අපිට බලාගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේ කැරක්ටර් එකට රොබර්ට් ඩවුනි නැතුව ටොම් ක්‍රූස්ව අරගෙන තියනවා කියලා රූම එකක් තියෙනවා. එහෙම වුණොත් මේ මූවි එක 2022 දී අපිට බලාගන්න පුළුවන් මූවිස් වලින් හොඳම එකක් වෙයි කියලා මට විශ්වාසයි. ඉස්සරහට එන්න තියෙන බ්ලැක් පැන්තර් මූවි එකේදී නේමෝව අපිට බලාගන්න පුළුවන් කියලා රූම එකක් තියෙනවා.
సో මේ మూవీ එකේදී ఇల్యూమినాటి మెంబర్ කෙනෙක් විදියට నేమో ద సబ్‌మరీన్ ඉන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඊළඟට స్ట్రేంజ్ සහ చావేస్ మల్టీవర్స్ සරහා යන సీన్ එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී මේ දෙන්න එක්කම డైనోసార్ කෙනෙකුත් බලා ගන්න පුළුවන්. సో මේ තියෙන්නේ మార్వెల్ కామిక్స్ වල එන సావేజ్ ల్యాండ్ එක කියලා గెస్ කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් කල්පනාවෙන් බැලුවොත් కామిక్ లుక్ එකක් තියෙන రియాలిటీ එකකුත් පැත්තකින් දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ What If series එකට reference එකක් වෙන්න පුළුවන්. ඒත් එක්කම స్ట్రేంజ్ සහ చావేస్ පොඩි පොඩි cubes වලට වෙන් වෙනවා වගේ දැක ගන්න පුළුවන්. මේක මල්ටිවර්ස් සරහා යනකොට ඇතිවෙන සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. කලින් ටීසර් එක වගේම මේ ට්‍රේලර් එකේදීත් ඩොක්ටර් స్ట్రేంజ්ට స్ట్రేంజ్ සුප්‍රීම්ව මීට් වෙන අවස්ථාව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වොන්ඩා සහ කැප්ටන් මාර්වල් අතර වෙන ෆයිට් එකක් බලා ගන්නත් පුළුවන්. මෙතනදී සමහරු සැක කරනවා මේ ඉන්නේ සුපර්නෝවා වෙන්නත් පුළුවන් කියලා. නමුත් මට නම් හිතෙන්නේ මේ ඉන්නේ කැප්ටන් මාර්වල්ගේ වේරියන් කෙනෙක් කියලා. ගොඩක් දුරට මරියා රැම්බෝ වෙන්න පුළුවන්. මරියා රැම්බෝ කියන්නේ ඔරිජිනල් රියැලිටි එකේ අපි දකින කැප්ටන් මාර්වල්, එහෙම නැත්නම් කැරල් ඩැන්වර්ස්ගේ යාළුවා. මෙතනදී අපිට පේනවා මේ ඉන්න කැප්ටන් මාර්වල්ගේ මුහුණ ගොඩක් දුරට මරියා රැම්බෝගේ අපියරන්ස් එකට සමානයි කියලා. සමහර වෙලාවට මේ ඉන්නේ මරියා රැම්බෝගේ දුව වෙන මොනිකා රැම්බෝ වෙන්නත් පුළුවන්. මොනිකා රැම්බෝව අපිට වොන්ඩා විෂන් සීරීස් එකේදී දැක ගන්න පුළුවන් වුණ අතර ඉස්සරහට එන ද මාර්වල්ස් මූවී එකට රෙෆරන්ස් එකක් විදිහට මොනිකා රැම්බෝව මෙතනට යූස් කරා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ෆයිට් එක වෙන තැන ගැන හොඳට බැලුවොත් අපිට පේනවා ඉලුමිනාටි HQ එකේ තිබුණා වගේ ස්ටැචු එකක් මෙතනත් තියෙනවා කියලා. సో මේ ෆයිට් එක අනිවාර්යයෙන්ම වෙන්නේ ඉලුමිනාටි HQ එකේ වෙන්න ඕනි. ඒ කියන්නේ කැප්ටන් මාර්වලුත් ඉලුමිනාටි මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන් කියන එකයි. ඒ වගේම සුපර් බෝල් ක්ලිප් එකේදී එක සීන් එකක් තියෙනවා ක්‍රිස්ටින් සහ చావేస్ ලැබ් එකක් වගේ තැනක ඉන්න. මෙතන ඉන්න පිරිස කලබල වෙලා දුවනවා වගේම පැත්තකින් අල්ට්‍රෝන් බොට් කෙනෙකුත් බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන්නේ ඉලුමිනාටි HQ එක කියලා අපිට සැක කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රේලර් එකේ පෙනෙන මේ සීන් එකේදී බොන්ඩගේ ඇහැකින් පෙනෙන රිෆ්ලෙක්ෂන් එකෙන් පෙනෙන්නේ කලින් ක්‍රිස්ටින් ඇන් చావేస్ සිටපු තැන කියලා සැක කරන්න පුළුවන්. ඒ නිසා මේ ස්ථානෙට ඇටෑක් කරන්න එන්නේ වොන්ඩා කියලා අපිට හිතන්න පුළුවන්. මේ සිද්ධියත් වොන්ඩා සහ කැප්ටන් මාර්වල් අතර එන ෆයිට් එකත් එකම අවස්ථාවක වුණ දේවල් වගේම මේ සේරම ඉලුමිනාටි HQ එක ඇතුලේ වුණ සිද්ධි කියලා අපිට පේනවා. බොන්ඩා මේ එන්නේ ඉලුමිනාටිලගෙන් ස්ට්‍රේන්ජ්ව බේරගන්න වෙන්නත් පුළුවන්. බොන්ඩා ගැන කතා කරනකොට මේ ට්‍රේලරයකදී දකින්න පුළුවන් තවත් සිද්ධියක් තමයි මේක. මෙතනදී වොන්ඩා සහ ස්කාලට් විච් දෙන්නම එකම සීන් එකකදී බලා ගන්න පුළුවන්. මේ ඉන්න වොන්ඩා ගොඩක් දුරට වේරියන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මේ ඉන්නේ වොන්ඩා විෂන් සීරීස් එකේ අපි දැකපු වොන්ඩාගේ බෙස්ටියු ගෙදරට ගොඩක් දුරට පෙනුමෙන් සමාන තැනක. මෙතනදී අපිට තවත් සැක කරන්න පුළුවන් මේ ඉන්නේ වෙනස්ම යුනිවර්ස් එකක කියලා. මොකද අපි දන්න යුනිවර්ස් එකේදී වොන්ඩාට දැන් එහෙම ගයක් නැති නිසා What If series එකට තියෙන තවත් රෙෆරන්ස් එකක් විදිහට සොම්බි වොන්ඩා කෙනෙක් සහ සොම්බි స్ట్రేంజ్ කෙනෙක්ව බලා ගන්න පුළුවන්. මේ සීන්ස් දෙකත් ගොඩක් හොඳටම බලා ගන්න පුළුවන් උනේ සුපර් බෝල් ක්ලිප් එකෙන්. So Multiverse of Madness movie එක බලන්න කලින් Wanda Vision සහ What If series දෙකම බලලා තිබ්බොත් ඔයාලට මේ movie එක තේරුම් ගන්න ගොඩක් පහසු වෙයි. ට්‍රේලර් එකේ අන්තිමට බලා ගන්න පුළුවන් Wong స్ట్రేంజ్ කියලා කෑ ගහනවා වගේම Strange Dark Souls ටිකක් එක්ක සෙල්ලම් කරනවා වගේ සීන් එකක්. මෙතන ඉන්න Strange ගේ ටිකක් පේල් ලුක් එකක් තියෙන. සමහර වෙලාවට මේ ඉන්නේ zombie Strange ම වෙන්නත් පුළුවන්. ඒ වගේම අන්තිමට අපිට බලා ගන්න පුළුවන් මේ evil ලුක් එකක් තියෙන Strange කලින් දැකපු Dark Souls ටික සේරම තමන්ගේ ඇඟට absorb කරගෙන ඉන්නවා. මේ සීන් එක දකිනකොට මට මතක් වෙන්නේ Dr. Strange Infinity War movie එකේදී කරපු icon post එකයි. ඒ වගේම මේ ඉන්න ඊවිල් స్ట్రేంజ්ගේ සූට් එක දිහා හොඳට බැලුවොත් පෙනෙන දෙයක් තමයි මේ සූට් එක ඩිෆෙන්ඩර් స్ట్రేంజ්ගේ සූට් එකට ටිකක් සමානයි කියලා. ඩිෆෙන්ඩර් స్ట్రేంజ්ව අන්තිමට මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට පත් වුණා වෙන්නත් පුළුවන්. කොහොම හරි මට නම් හිතෙන්නේ මේ ඉන්නේ මේ මූවි එකේ මේන් විලන් කියලා. ට්‍රේලර් එකේ දැකපු විදිහට වොන්ඩාත් මේ මූවි එකේ විලන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ට්‍රේලර් එක රිලීස් වෙන දින කිහිපයකට කලින් රිලීස් වුණ පෝස්ටර් එකේ කැප්ටන් කාටර්ගේ ෂීල්ඩ් එක බලා ගන්න පුළුවන්. තවත් What If reference එකක් වගේම කැප්ටන් කාටත් මේ මූවි එකේ ඉන්න පුළුවන්.
Toby Spider-Man ඉන්න ට්‍රිලොජි එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර් වන සෑම් රේමිම තමයි මේ මූවී එකක් ඩිරෙක්ට් කරන්නේ. ඒ කියන්නේ සෑම්ගේ තවත් සුපිරිම මූවී එකක් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් කියන එක ගැන ආයෙත් කතා දෙකක් නැහැ. මූවි ටයිටල් එකක් මේ ට්‍රේලර් එකේදී වෙනස් කරලා තියනවා කියලා අපිට අන්තිමට බලා ගන්න පුළුවන්. මේ 6 රිලීස් වෙන්න තියෙන ડોක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවී එකේ ඔෆිෂියල් ට්‍රේලර් එක ගැන අපි කරපු මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම ඒ ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.